ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔහුගේ ආර්ථික සමාජ හදේශපාලන දැක්ම කෙටි කරලා ඔහු ප්‍රකාශ කළේ. ඔහුට පලදායික පුරවැසියෙක්, එවගේම සතුටින් ජීවත් වෙන පවුලක්, එවගේම විනයගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනගන්න ඕන කියලා. මේ කාරණේ මේ පලදායික පුරවැසියෙක් බිහිකර ගැනීම සඳහා අපේ මානව සම්පත, අපේ දරුවෝට සියලු දෙනාටම ඉහළ අධ්‍යාපනයක් දීමට එතුමා ඉතා උනන්දුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිමත් එක්ක ඒ ප්‍රාදේශීය වශයෙන් අපේ ආධාර උපකාරත් අරගෙන වැඩ කරමින් යන බව කියන්න කැමතියි. මේ සැරේ 180,000 උසස් පෙළ සමතුන් ඉන්නවා. එතුමා බලන්නේ මේ හැම දෙනෙකුටම වගේ උපාධියක් රටට පලදායක රැකියා ලබා ගැනීමට අපහසු නැති රටට අවශ්‍ය සංවර්ධනයට අවශ්‍ය ජාතික ආර්ථික වැඩපිළිවෙලට ගැලපෙන උපාධිධාරීන් හදන්න. එනිසා නුවරළි දිස්ත්‍රික්කයේ අපි මේ සඳතැන් තම ලස්සන තැනක්, එතන තියෙන වනවිද්‍යාලය අපි මේ විශ්වවිද්‍යාලයක් කරන්න අවශ්‍ය මූලික කටයුතු පහුගිය දවස්වල බන්දුල ගුණවර්ධන ඇමතිතුමත් මමත් අපේ නිලධාරීනුත් ගිහිල්ලා ඒ ගැන සොයලා බලලා ඒ වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්කත් සාකච්ඡා කරා. ඒක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් වන රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේම ඒක මේ පාරිසරික වන සම්පත් හා පාරිසරික සංරක්ෂණ එකෝ ටුවරිසම් කියන පාරිසරික සංචරණ විශ්වවිද්‍යාලයක් හැටියට එක දියුණු කරන්න යනවා. ඒක ඉතාම ලස්සන තැන, අකර 50ක් තියෙනවා. එතන දැනට ඔය වනරක්ෂණ නිලධාරීන් පුහුණු කිරීම කටයුතු කරන්නේ. ඒක විශ්වවිද්‍යාලයක් හැටියට දියුණු කරන්න තමයි යන්නේ. ඒ වගේම ඩිලාන් පෙරේරා මැතිතුමා නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික්කයේ අපි දියතලාව අපේ මිනුම් විද්‍යාලය, මිනින්දෝරු විද්‍යාලය, ඒක ඉතාම මේ ලස්සන තැනක්. එතන අක්කර 70ක් තියෙනවා. මිනින්දෝරු විද්‍යාලේ පටන් අරන් තියෙන ඉංග්‍රීසි පාලන කාලේ 1837 අතේ ඒ ගොඩනැගිලි එහෙමත් ඉතාම හොඳයි. ඒ නිසා එතන අපි මිනුම් හා තාක්ෂණික ඉංජිනේරු සම්බන්ධ උපාධි පාඨමාලාවන් ඒ මිනින්දෝරු දෙපාර්තමේන්තුව යටතේම ඒක උසස් අධ්‍යාපන ආයතනයක් හැටියට දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අඹේවැල ගුවන් විදුලි සංස්ථාව වෙන් කරලා තියෙන අක්කර 30ක බිමේ ගුවන් විදුලි සංස්ථාවේ මෙහෙය වීමෙන් ගුවන් විදුලි සංස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවේ සහාය උපකාර ලබා දෙමින් එතන මේ ජෛව තාක්ෂණ හා තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා පිරිනමන ආයතනයක් බවට පත් කරන්න කටයුතු කරගෙන යනවා. ඒකත් උසස් අධ්‍යාපන ආයතනයේ ඒ ආයතනයේ පවර ගැනීමක් කරන්නේ නෝ උසස් අධ්‍යාපන ආයතනයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආධාර උපකාරය ඇතුළු ඒක ගුවන්විදුලි සංස්ථාවේ උසස් අධ්‍යාපන ආයතනයක් හැටියට තොරතුරු තාක්ෂණ, දෛව තාක්ෂණ, මේ උපාධි පිරිනමන ආයතනයක් හැටියට ඒක වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඒ හරහා ඒ වගේම ලංකාවේ දැන් හෙදි විද්‍යාල, ඒ වගේම ගුරු විද්‍යාල, ඒ වගේම විද්‍යා පීඨ මේ වගේ ආයතන තත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අද මැදිහත් වෙලා ඒ ආයතන වල මේ ඒවාල උපාධි පිරිනමන මට්ටමට ඒවා උසස් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ වසරේ මේ සියලුම උසස් පෙළ සමත් දරුවන්ට මේ උපාධි ලබා ගැනීමට
විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙලා ලබා දීමට යම් අපහසුතා මතු වුණත් මේ සියලු දරුවන්ට උපාධියක් ලබා ගැනීමට ඵලදායක උපාධියක් ලබා ගැනීම සඳහා ඔවුන් උනන්දු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කටයුතු ඉතාම උනන්දුවෙන් අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් උසස් අධ්‍යාපන අමාත්‍යතුමත් කරගෙන යන බව ඔබතුමාලට මම ප්‍රකාශ කරන්න කැමතියි. Breaking.lk